ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය හොඳට කන්නේ තමාව හොඳට අඳින්නේ නැහැ තමාව පිනවන්නේ නැහැ වහනේ ගෙනල්ලා ගෙදර මෙයා ගමන් බිමන් යන්නේ නැහැ අවල් එක්කද ගෙනාවේ යන්නේ ඒක දැන් මට සමහර මහත්තුරු කියලා තියෙන ස්වාමීන් අපි වාහනයක් ගත්තා හැබැයි මේක අවුරුදු 7-8ක් පරණ බලන්න ස්වාමීන් වහන්සේ මේ කිලෝමීටර් 10,000ක්වත් ගිහිල්ලා නැහෙනේ ගෙදර තියාගෙන ඉන්නවා තමන් ඒකෙන් ගමන් බිමන් යන්නේ හොඳට සල්ලි තියෙනවා හොඳට කන්නේ ඊට පස්සේ තමන්ට ආභරණ තියෙනවා පළඳන්නේ මේ පැත්තේ නම් නැති වෙති සමහර පැත්තිවල කාන්තාවෝ මහන්සිලා සල්ලි ටිකක් හරි අම්බ කරගෙන රත්තරන් චේන් කරාඹු වලලු මුදු ගන්නවා ගෙනල්ලා ඔළුව වටේ කරකවල ඕක දානවා මොකේද මේ පැත්තේ නෙවෙයි සමහර පැත්තිවල කබට් වල දාන්නේ පළඳ ගන්නෙ තමන් පිනවන්නේ අසත්පුරුෂයාට ධනෙ ලැබුණාට පස්සේ හොඳට කාලා ඇඳලා ඉඳ හිතෙන්නේ ධර්මයේ වරදවා ගත්ත සමහර ස්ත්‍රීන් සිටිනවා එය හිතන්නේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ එහෙම නැත්නම් ධර්මයේ ඇසිරෙනවා කියන්නේ සුදු අඳිනවා කියන එකට ඔන්න පොය දාසට සීල් සමාදන් වෙන්න ඒවට කමක් නැහැ ඔන්න මිනිසුන්ගේ අටුවම් බහැපුව අදහසක් තියෙනවා පන්සලට යනකොට සුදු ඇඳගෙන යන්න ඕන කියලා. හාමුදුරුවන්ගේ තියෙනවා මිනිසුන්ගේ තියෙනවා ඒක විනාශ කරන්න බෑ. නමුත් රුවන්වැලි සෑයේ ධාතු නිධානයේ සරුවාභරණයෙන් සැරසිලා දිලිසෙන වස්ත්‍රයෙන් දුටුගැමුණ රජුරෝ සූසට ආභරණයෙන් සැරසිලා රුවන්වැලි සෑයේ දා මුල්ගල් තියලා තියෙන්නේ ධාතු නිධන් කළා තියෙන්නේ. අද අපේ මිනිස්සු මල ගෙදරට යන්නේ එකයි පන්සල් යන්නේ එකයි හොයාගන්න බෑ. තමන් බණක් ඇහුවොත් ඉක්මනට සුදු ඇඳ ගන්න බලනවා. ලස්සනට ඇඳලා අපි කියමු මේ තේනේ තමන්ට ධනේ දෙද්දි පුළුවන්කම තේදි අත්තානං සුඛේති පිනේති. සත්පුරුෂයා තමන් හොඳට සැපවත් කරගන්නවා පිනව ගන්නවා. හොඳට අඳින එක ආභරණ පළඳින එක මේකප් කරන එක පවක් කියලා කොතනකවත් තියනවද එහෙම නැහැ ධර්මයේ වරදවා අල්ලා ගත්තට පස්සේ කවුරු හරි පාට ඇඳුමක් ඇඳලා ආවත් ඇඟිල්ල දික් කරනවා කොහොමද පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න එපා කියලා කියන්නේ එනිසා ධර්මයේ වරදවා අල්ලා ගන්න එපා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරෙන කෙනා මේ අසත්පුරුෂයානි සත්පුරුෂෝචකෝ මහරජ උලාරේ භෝගේ ලබිත්වා අත්තානං සුඛේති පිනේති සත්පුරුෂයාට ධනයක් බවභෝග හම්බුනොත් තමන් හොඳට කනවා බොනවා හොඳට අඳිනවා තියෙන දේවල් පරිභෝග කරනවා ඊට පස්සේ න මාතා පිතරෝ සුඛේති පිනේති අසත්පුරුෂයා අම්මා තාත්තට හොඳට කන්න බොන්න දීලා අම්මා තාත්තට හොඳට අඳින්න කියන්න දීලා පිනවන්නේ නැහැ. අසත්පුරුෂයා හිතනවා මුන්දල වයසයි දැන්. මුන්දල ඉතින් සරසගෙන පාර යන්නේ මොකටද? වෙඩින් එකක් වුණත් ඒ දෙන්න විතරයි යන්නේ. මේ වයසක මුන්දලා. අනිතක මුන්දලට අමාරුයි. දැන් මෙයා හිතනවා අපේ අම්මට අසනීපයි. ඔහි ගියොත් කකුල් කඩਿੱත්වුව. පඩිපෙළ නගින්න බෑ. සත්පුරුෂයා එහෙම නෙවෙයි සත්පුරුෂයා කල්පනා කරනවා අම්මලා ගෙන්නන යන්න ඕන මේ වට වට වන්දනාවේ මගුල් ගෙවල් වල පන්සලේ හැමතැනම මෙයා ඇවිදිනවා අම්මලාට ඕවා දකින්නකට අර එක තැනට වෙලා එක එක දේවල් කල්පනා කර කර ඉඳලා අසනීප වැඩි වෙනවා මොන්දලා ටිකක් ඇවිදලා කියලා මේ සන්තෝෂෙන් කට්ටියත් එක්ක ඉන්නකොට ওই අසනීපත් අමතක වෙලා යනවා කියලා සත්පුරුෂයන් කල්පනා කරලා තමන් අඳින කියන විදිහට ලස්සනට අම්මට තාත්තට යන්දලා තමන් යන තැන් වලට ගෙන්නගෙන යනවා
මේ ලෝකේ වයසට ගිය දෙමව්පියන්ද දිලිසෙන සාරියක් අම්මට පාට පාට ලස්සන සරමත් සර්ට් එකක් කලිසමත් සර්ට් එකක් ඇඳලා හොඳ සපත්තු දෙකක් තාත්තට දාලා ගමම් බිමන් ගෙන්නගෙන ගිය කෙනෙක් නැතුව ඇති වයසට ගිය ගමම් දරුවෝ හිතනවා මොන්දලා දැන් සුදු අඳින්න ඕන ඉතින් අසත්පුරුෂයාට අම්මයි තාත්තයි පිනවන්න ඕන සතුටු කරවන්න ඕන කියලා හිතෙන්නේ නැහැ සත්පුරුෂයාට හිතෙනවා දෙන්වන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා